ඉතින් කොහොමද මාස දෙක තුනකින් මාස දෙක තුනක් කියන්නේ සෑහෙන කාලයක්. ඉතින් ගිය මාර්තුවල ලංකාවට ආවා. ඉතින් ඊට පස්සේ අපි කවුරුත් දන්න විදිහට YouTube බ්ලොග් වුණා. ඉතින් ඒත් එක්ක පොඩි පොඩි දේවල් හින්දා වීඩියෝ එකක් කරන එක චුට්ට චුට්ට පස්සට ගියා. ඉතින් කොහොම හරි ඔන්න මේ වීඩියෝ එකෙන් පස්සේ ආයේ අපි channel එක පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකත් රෙකෝඩ් කරන්න හිටියේ මේ සතියේ මැද දවසක. මොකද චුට්ටක් විතර අසනීපෙන් ඉන්නේ ඒක නිසා. හැබැයි ඉතින් කොහොම වුණත් දැන් මට Facebook එකේ වෙන page එකකවත් ගිහලා comment කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒ comment එකක් දැම්මත් කට්ටිය ඇවිල්ලා එතනින් අහනවා කෝ වීඩියෝ එකක් නැද්ද කියලා. ඉතින් ඒ ආදරයට බොහොම පිං, බොහොම ස්තුතියි. මොකද ඒ ආදරය කරදරයක් නෙමෙයි. ඒ ආදරය බොහොම ආදරෙන් බාර ගන්නවා. මොකද ඒකට හේතුව එච්චර පස්සෙන් ඇවිල්ලා වීඩියෝ එකක් ඉල්ලන්නේ ඒ වීඩියෝස් වලට ඒ තරම්ම ආදරය කරන නිසා. ඉතින් පුරුදු විදිහට ෆොටෝග්‍රැෆි වගේම අනිත් දේවලුත් එක්ක මේ channel එක මේ විදිහට ඉස්සරහට රෝල් වෙවි යාවේ. ඉතින් හැමදාම කියන වගේ ෆොටෝග්‍රැෆි වීඩියෝ සාමාන්‍ය විදිහටම එනවා. ඊට අමතරව ගොඩක් කන්ටෙන්ට් ඉස්සරහට එයි. උදාහරණයක් හැටියට මම ටික කාලයකට කලින් කරපු කඩ වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකත් මම රෙකෝඩ් කරා. නමුත් ඒක එඩිට් කරලා පබ්ලිෂ් කරන්න නම් බැරි වුණා. මොකද ඒ වීඩියෝ එකට ඔයගොල්ලෝ හුඟක් අය ආදරය කර හින්දා සහ ඒ වීඩියෝ එක මොටිවේෂන් එකක් හැටියට හුඟක් අය දැකපු හින්දා. ඉතින් අර කතාවක් තියෙනවනේ, ඉදෙන්නට හැකිනම් බතක් වේ, බතක් නොඉදෙන ලිපක රහසින් කියලා. ඉතින් ඒ වගේ ජීවිතේ ජය ගන්න මොටිවේෂන් එකක් වෙන්න, උදව්වක් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මං හිතනවා ඒක ලොකු පිනක් කියලා. ඉතින් ඒක නිසා මේ channel එක ඉස්සරහටත් මේ විදිහටම රෝල් වෙවිගෙන යාවේ. ඉන්න මාත් එක්ක මෙච්චර කල් හිටියා වගේ. බොහොම පිං, බොහොම ස්තුතියි ඒ ආදරයට. ඉතින් අද වීඩියෝ එක නම් ෆොටෝග්‍රැෆි ගැන තමයි. මොකද නැත්නම් කොහොමත් මේක ෆොටෝග්‍රැෆි ගැන නොවුනොත් එහෙම මට ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මුලින්ම දෙයක් කියන්න ඕනේ, ඔයගොල්ලෝ ගොඩක් අය මට මැසේජ් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට මට මැසේජ් කරන්න ඕනේ නම්, මැසේජ් කරලා අහගන්න දෙයක් තියෙනවා නම්, හොඳම ක්‍රමය තමයි මගේ පේජ් එකක් තියෙනවා ක්‍රිෂාන්ත දිනේෂ් කියලා. ක්‍රිෂාන්ත දිනේෂ් ෆොටෝග්‍රැෆි පේජ් එක නෙමෙයි, ක්‍රිෂාන්ත දිනේෂ් කියලා. මේ පේජ් එකට ලයික් කරන්න, මේ පේජ් එකට ලයික් කරලා ඒ පේජ් එකට මැසේජ් එකක් එවන්න. එතකොට ඒ මැසේජ් එක මට බොහොම ලේසියෙන් බලන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම පුළුවන් විදිහට රිප්ලයි කරන්නම්. එහෙම නැත්නම් ඉතින් ආයේ කියනවා, ලේසිම මාව හම්බෙන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ට්වීට් කරන එක. ට්විටර් හරහා තමයි ලේසියෙන්ම කන්ටැක්ට් කරගන්න පුළුවන් සහ ඉක්මනට උත්තර ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න උත්සාහ කරන්නේ මේ බැක් බටන් ෆෝකසින්, එහෙම නැත්නම් BBF කියලා කෙටියෙන් කියන ටෙක්නික් එක ගැන. මේකට විශේෂ හේතුව තමයි මේ හුඟක් අය ෆොටෝස් ගන්නකොට, ඉතින් මේක වැරද්දක් නෙමෙයි, අපි කැමරාවක් ගත්තට පස්සේ, අපි ඕනම කැමරාවක් ගත්තට පස්සේ අපි පුරුද්ද තමයි මේ මෙතන තියෙන ෂටර් බටන් එකෙන්, අපි මේ ගැන මුලින් කතා කරා, මේ ෂටර් බටන් එක හාෆ් ප්‍රෙස් කරාම ෆෝකස් වෙනවා, ෆුල් ප්‍රෙස් කරාට පස්සේ ෆොටෝ එක ෂූට් වෙනවා. ඒ කියන්නේ අපි කියන ෂටර් වෙනවා කියලා. ඉතින් මේ ෂටර් බටන් එකට තමයි බයි ඩිෆෝල්ට් ඕනම කැමරාවක ෆෝකසින් ටෙක්නික් එක එන්නේ. ඉතින් ඒ කියන්නේ හුඟක් 100ක් කැමරාවල කැමරාව මුලින්ම එද්දි අවුට් ඔෆ් කියන්නේ අවුට් ඔෆ් ද බොක්ස් කැමරා එකේ ෆෝකසින් වෙන්නේ මේක හාෆ් ප්‍රෙස් කරන ඒ ෂටර් බටන් එක හාෆ් ප්‍රෙස් කරන එක. හැබැයි මේකේ අවාසි හුඟක් තියෙනවා ප්‍රොෆෙෂනලි ෂූට් කරනකොට. එහෙම නැත්නම් මේකෙන් ට්‍රිප් එකක් ගිහිල්ලා පොඩි ෆොටෝ එකක් ගන්න වගේ දේකට මේක පර්ෆෙක්ට්ලි ෆයින්. මේක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේක ප්‍රොෆෙෂනලි ෂූට් කරනකොට මේකෙන් සිද්ධ වෙන අවාසි කීපයක් තියෙනවා. ඒ තමයි ෂටර් බටන් එක ප්‍රෙස් කරන හැම වෙලේම එයා කැමරා උත්සාහ කරනවා ෆෝකස් කරන්න. මොකද එයාට කියලා තියෙන්නේ ෂටර් බටන් එක භාගයක් ප්‍රෙස් වෙද්දී ෆෝකස් කරන්න කියලා. ඉතින් ඒක නිසා ෂටර් බටන් එක හාෆ් ප්‍රෙස් වෙන හැම වෙලේකම එයා ෆෝකස් කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි කරන්න උත්සාහ කරන්නේ මේ ෂටර් බටන් එකෙන් මේක වෙන බටන් එකකට මාරු කරන්න. ඒ කියන්නේ ෆෝකස් කරන රෙස්පොන්සිබිලිටි එක, ෆෝකස් කරන ජොබ් එක වෙන බටන් එකකට බාර දෙන්න. මේකට අපි කියනවා ෆෝකසින් ඇන් ෂටරින් ඩීකපලින් කියලා. ඩීකපල් කරනවා. ඒ කියන්නේ මේ දෙක එකට තියෙන දේ මේ දෙක වෙන් කරනවා. ෂටර් කරන එක වෙනම බටන් එකකට ගෙනියනවා, ෆෝකස් කරන එක වෙනම බටන් එකකට ගෙනියනවා. මේක ඇයි අපිට අවශ්‍ය වෙන්නේ? මේක අවශ්‍ය වෙන හේතු කීපයක් තියෙනවා. උදාහරණයක් හැටියට අපි හිතන්න කෙනෙක් දුවන එකක් අපි ෂූට් කරන්න යනවා. එහෙම නැත්නම් ස්පෝට්, ස්පෙෂලි මේක ස්පෝට්ස් හෝ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලදී මේක සෑහෙන්න බලපානවා. උදාහරණයක් හැටියට අපි හිතන්න කුරුල්ලෙක් ටේක් ඔෆ් කරන එකක්. ඒ කියන්නේ කුරුල්ලෙක් අත්තක වහලා ඉඳලා ටේක් ඔෆ් කරන එකක්. එහෙම නැත්නම් මාළුවෙක් අරගෙන යන එකක්. ෆොටෝ ගන්න උත්සාහ, ෆොටෝ එක ඒක ඡායාරූපයෙන් ගන්න උත්සාහ ගනිද්දී ඒක කැප්චර් කරගන්න හදද්දී අපිට එක ෂොට් එකකින් පර්ෆෙක්ට්ලි මේක ගන්න බෑ.
මොකද මේ කුරුල්ලා ඇවිල්ල මාලුව අරගෙන ටේකෝ් කරන එක එක මොහොතකින් ෂූට් කල් ඉවර කරන්න පුළුවන් එකක් අපට ෂොට්ස් කීපයක් ගන්න වෙනවා. ඉතින් මේ කැමර ෂට රිලිස්සක පාවිච්ච කරද්දි මේ ෂට බට් එක පාවිච්චි කරද්දි මේ මල්ටිපල් ෂොට්ස් ගන්න මේ ගන්න හැම වෙලේකම මේක ප්‍රෙස් කරන හැම වෙලේකම කැමරාව ෆෝකස් කරනවා. ඉතින් එතකොට අපිට පොඩි ඩිලේ එකක් ඉන්ට්‍රඩියස් වෙනවා. ඉතින් ඒ වගේ එක්ස්පෙෂල් වයිල් ලයි ෆොටෝග්‍රෆ ස්පෝට් ෆොටෝග්‍රෆි වලද මේ කෙනෙක් දුවන එකක් එහම නැතන් හිතන ක්‍රිකට් මැච් එකක් අපි ෆොටෝග කරන්න එතකට ෂූට් කරන එතකට මේ බෝල පසින් දුවගෙන ඒක මේ බෝල අල්ලන මොහොත අපිට ගන්න ඕන අපට ෂොට් කීපය කරගනහ ඒක චීව් කරන්නේ. ඉති ඒ වගේ තැනකදී මේ ෂට කිරීම සහ ෆෝකස් කිරීම ඩීකපල් කරන එක තම වැදගත්. එකට හේතුව තමයි ඕනම කැමරාවක් සපෝට් ඕනම කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඩිජිටල් කැමරා සපෝට් කරනවා කන්ටිනියස් ෆෝකසිං වලට. ඒ කියන්නේ ෆෝකසින් ට්‍රැක් කරන්න පුළුවන් යාට. ඒ කියන්නේ අපිට ඔබ්ජෙක්ට් එකක් මේ ගැන ඉස්සරහට කතා කරමු. මේ ෆෝක ඔබ්ජෙක්ට් එකක් ට්‍රැක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ප්‍රායෝගිකව පෙන්වන්න ඕන දේවල්. ඉතින් මම ප්ලෑන් කරලා තියෙනවා ප්‍රායෝගිකව ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ෂූට්ස් කීපයක් කරන්න. ඒ කියන්නේ කොහොමද මේ ෂටර් අපචර් අපි මේ තියරිටිකලි කතා කරලා ඉවරයි මේ ෂටර් අපචර් ඒ වගේම ISO ඒව ප්‍රැක්ටිකලි සෙට් කරන්න ඒව මාරුනහම මොනවද වෙන්නේ ඒ වගේම ස්පීඩ් එක යන ඔබ්ජෙක්ට් එකක් කොහොමද කැප්චර් කරන්නේ ඒ විතරක් නෙමෙයි මේ බෑග්‍රවුන්් එක බ්ලර් කරන්න සාමාන්‍ය තාමත් සමහර අයට මේ ප්‍රැක්ටිකලි මේ ප්‍රශ්න තියෙනවා සහ මේ වයිඩ් මේ ලෙන්සස් කොහොමද තෝරගන්නේ මේ වගේ දේවල් ගැන ප්‍රායෝගික වීඩියෝ කීපයක් කරන්න මම ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මට පුංචි අඩුවකට තියෙන්නේ මේ ප්‍රායෝගික වීඩියෝ එකක් කරනකොට මේ වගේ කැමරාව සෙට් කරලා තියලා ෂූට් කරන්න බෑ. ඉතින් කැමරාව පිටිපස්සේ කවුරු හරි ඉන්න ඕනේ. ඉතින් මම මේ දවස්වල හොයමින් ඉන්නවා කවුද මේ වගේ දෙයකට උදව් කරන්න පුළුවන් කෙනෙක් මේ අවටින් ඉන්නේ කියලා සහ සබ්ජෙක්ට් එකක් ඕනේ. ඒ කියන්නේ මොරල් කෙනෙක් ඕනේ. ඒ නිසා මම මේ දවස්වල හොයමින් ඉන්නවා කැමරාව පිටිපස්සෙන් ඉඳගෙන මට හෙල්ප් කරන්න පුළුවන් කෙනෙක්. මේක රෙකෝඩ් කරන්න කෙනෙක් සහ මේ වගේ වීඩියෝ එකකට පෙනී ඉන්න කැමති පුළුවන් කෙනෙක්. ඉතින් ඒ ප්‍රායෝගික වීඩියෝ වලදී මම කියලා දෙන්නම් ගොඩක් මේවට පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික්ස්. දැන් අද කියලා දෙන්නේ මේක කොහොමද කරන්නේ කියලා. එතකොට දැන් අපි කතා කරා වගේ මේක මේ දෙක එකට තියෙන එක ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගේ ෆොටෝ එකක් ගන්න වගේ පෝට්‍රේට් එකක් ගන්න වගේ තැනකදී ලොකු ගැටලුවක් නැහැ. ගැටලුවක් තියෙනවා නැත්නම් නැහැ. නමුත් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ඉවෙන්ට් එකක් ස්පෝට් ෆොටෝග්‍රැෆි වයිල් ෆොටෝ වයිල් ලයිෆ් ෆොටෝග්‍රැෆි වගේ ෂූට් කරනකොට මේ දෙක ඩීකපල් වෙලා තියෙන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. ඉතින් මේක කරන්නේ මෙහෙමයි. ඕගොල්ලෝගේ කැමරා එක කියන්නේ මට හැම කැමරාවකම මේක පෙන්වන්න විදිහක් නැහැ. මේක මම පාවිච්චි කරන්නේ මේ මම මේක පෙන්වන්න හදන්නේ Canon 70D කියන කැමරාව. මේක ගොඩක් අය පාවිච්චි කරන කැමරාවක් නිසා මම මේකෙන් මේක පෙන්වන්න උත්සාහ කරනවා. ඊටතරදී මේක තමයි මංගව තියෙන කැමරාව. මේ කැමරාවෙන් මම මේක පෙන්වන්නම්. ඉතින් ඕගොල්ලෝගේ කැමරාවේදී ඕගොල්ලෝ කරන්න තියෙන්නේ හරිම ලේසි Google එකට ගිහිල්ලා search කරලා බලන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝගේ manual කියන්නේ කැමරාවේ document එක refer කරන්න manual user manual එක refer කරන්න. ඒකේ කියලා ඇති කොහොමද මේක shutter එක sorry මේක මේ focusing එක back වෙන button එකකට move කරන්න කියලා. ඉතින් මේකේ නම් කරන්න තියෙන්නේ අපිට යන්න වෙනවා. දැන් මේකේ මම default settings වලට හදලා තියෙන කැමරාව. ඒ කියන්නේ මේකේ කිසිම මේන් සෙටින් එකක් නැහැ. මේක ඩිෆෝල්ට් කැමරා වෙන සෙටින් එකටම රීසෙට් කරලා තියෙන්නේ. ඉතින් මේක මතක තියාගන්න මෙන්න මේ දේවල් ඉතාම වැදගත් මේක කරද්දී. ගොඩක් අය කියනවා මගේ කැමරාවේ මේක නැහැ කියලා. මේ ඔප්ෂන් එක නැහැ කියලා. මේක නැහැ කියලා කියන්න හේතුව මේ මෙනුස් ඩයිනමිකලි තමයි ඇඩ්ජස්ට් වෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්න මෝඩ් එක අනුව තමයි මෙනු එක ඇඩ්ජස්ට් වෙන්නේ. ඉතින් ඒක නිසා සමහර වෙලාවට අපි ඉන්න මෝඩ් එක අනුව මෙනු එකේ මේ ඔප්ෂන් එක පෙන්වන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න මුලින්ම කැමරාවේ මේ මෙතන තියෙන ඕඩියෝ sorry වීඩියෝ සහ ස්ටිල් ස්විච් කරන තැනින් ස්ටිල් පැත්තට ස්විච් වෙලා ඉන්න ඕනේ. ස්ටිල් පැත්තට ස්විච් වෙන එක තමයි පළවෙනි දේ. ඊළඟට කැමරාව මේ ඩයල් එකෙන් මැනුවල් මෝඩ් එකට ගේන්න ඕනේ. මේ මෙතන තියෙන ඩයල් එකෙන් කැමරාව මැනුවල් මෝඩ් එකට ගේන්න ඕනේ. ඒ දෙක අනිවාර්යෙන් මුලින්ම සිද්ධ වෙන්න ඕන දෙයක්. එහෙම වුණොත් විතරයි මේ මෙනු එක විසිබල් වෙන්නේ. ඊට පස්සේ මේ මෙනු බටන් එක ක්ලික් කරලා මෙනු බටන් එක ක්ලික් කරලා අපිට එන්න වෙනවා මේ කෙළවරේම තියෙනවා කෙළවරේම තියෙන මයි මෙනු සෙටින් එකට ඊට පිටිපස්සෙන් තියෙනවා මෙනු එකක් මෙතන තමයි මේ මෙනු ඔප්ෂන් සෙට් කරන්න තියෙන්නේ. ඉතින් මෙතන තුන්වෙනි එක තියෙනවා ඔපරේෂන් ඇන් අදර්ස් කියලා. මෙතෙන්ට ගියාම ඔයගොල්ලන්ට පෙනේවි මේ ඔපරේෂන් අදර්ස් කියන මෙනු එකේ තියෙනවා එක එක බටන්ස් වලට කස්ටමයිසේෂන් කරන්න. ඉතින් මේකේ තව ඔප්ෂන් ගොඩක් තියෙනවා. අපි ඒ ඔක්කොම බයිපාස් කරගෙන ගිහිල්ලා අපි යනවා මේ බටන් එකට කස්ටමයිස් කරන්න පුළුවන් කියන මෙනු එකට වෙනකම්.
එතෙන්ට ගියාම ඔගලොන්ට පෙනෙයි ඔගලොන්ගේ තියෙනවා ටච් කරන්න පුළුවන් මේ කැමරාව නම් එහෙම නැත්නම් ඔගලොන් සාමාන්‍යයෙන් ඩයල් එකෙන් එන්න පුළුවන් ඩයල් එකෙන් ඒ කියන්නේ රොටේෂන් ඩයල් එකෙන් එන්න පුළුවන් ආවට පස්සේ පළවෙනි එකේම තියෙනවා සාමාන්‍ය පළවෙනි එකේම තියෙන්නේ ඔටෝ ෆෝකස් කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ ඔටෝ ෆෝකස් කියන එක ක්ලික් කරලා ඔටෝ ෆෝකස් කියන එක අපි මාරු කරනවා මීටරින් ස්ටාර්ට් කියන එකට. අපිට වෙන එකකට ගෙනියන්නත් පුළුවන් AE lock එකේ කියන ඔටෝ එක්ස්පෝෂර් lock එකකට ගෙනියන්න පුළුවන්. අපි ඒ ගැන අර ප්‍රැක්ටිකල් වීඩියෝ එකකදී කතා කරමු. මීටරින් ස්ටාර්ට් කියන එකට. දැන් මේක කරන්න කලින් මම පෙන්වන්නම් මම අමතකුණ එක පෙන්වන්න. මේක කරන්න කලින් මම පෙන්වන්නම් දැන් මේක මම නිකන් ෆොටෝ එකක් ගන්න උත්සාහ කරොත් එහෙම මේ ඔයගොල්ලෝනේ පේන්නේ මේ ෂටර් බටන් එකට තමයි ක්ලික් එක ඇහෙන්න ඕන බලන්න. නේ ෂටර් බටන් එක half press කරලා තමයි ක්ලික් එක ඇහෙන්නේ. ඊට පස්සේ full press කරාම ෆොටෝ එක වදිනවා. දැන් මෙතෙන්දි මම කරන්න යන්නේ මේක මාරු කරන එක. දැන් අපි ආයේ menu එකට ගිහිල්ලා operation menu එකට ගිහිල්ලා දැන් මම මාරු වෙනවා මෙතන ෂටර් බටන් එකට ෂටර් බටන් ඉන්ඩිකේට් කරලා තියෙන තැනට එතනින් මම මේක මාරු කරන මීටරින් ස්ටාර්ට් කියන එකට. දැන් එහෙම කරාම මම දෙන්න ඕනේ මෙයාට බටන් එකක් මම කොතනද ફોකස් කරන්න කියලා. එතකොට මෙතන AF on කියලා බටන් එකක් තියෙනවා මේ කැමරාවේ නම් මම AF on කියන බටන් එකට දෙනවා ફોකසින් ස්ටාර්ට් කරන්න කියලා. හරි. දැන් එච්චරයි මේ සෙටින්ග්ස් දෙක ඉවරයි. අනිත් සෙටින්ග්ස් ගැන මම පුළුවන් වුණොත් වීඩියෝ එකක් කරන්නම් කැමරා සෙටින්ග්ස් ගැන. කොහොමද අනිත් බටන්ස් වලට මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. දැන් මම එළියට ඇවිල්ලා දැන් මම මේක half press කරලා ඔන්න බලන්න ෆොටෝ එක වදින්නේ නැහැ. right? හැබැයි මම මේ කැමරේක තියෙන back button එක මේ ඒකනේ AF on button එක press කරාම දැක්කා. දැන් මට පුළුවන් AF on button එක press කරලා දැක්කා. මම AF on button එක press කරනවා shoot කරනවා. right? දැන් මේ විදිහට පුළුවන් අපිට කෙනෙක් movement subject ඒ කියන්නේ move වෙන subject එක කෙනෙක් දුවන කෙනෙක්ගේ ෆොටෝ එකක් ගන්න. එහෙම නැත්නම් සතෙක්ගේ ෆොටෝ එකක් ගන්න. මේ වගේ තැනකදී අපිට පුළුවන් ඒ සතාට focus කරලා ඒ සතාව focus කරලා exposure එක ඒ කියන්නේ focusing එකට lock කරගෙන focus track කරන්න කැමරාවට කියලා continuous focus. සාමාන්‍යයෙන් කැමරාවේ mode දෙකක් තියෙනවා AFC සහ AFS කියලා. ඉතින් ඒ කියන්නේ අපිට focus කරලා single shot එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් focus කරලා shoot කරගෙන යන්නත් පුළුවන් එක දිගට. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපිට මේ ફોකස් එක සහ එක්ස්පෝෂර් එක සබ්ජෙක්ට් එකට ලොක් කරලා කෙලින්ම එක දිගට ෂූට් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ බටන් එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක. ඉතින් එහෙමනම් අද පොඩි ටෙක්නික් එකක් ඉගෙන ගත්තේ. ඉතින් ඉස්සරහට මම උත්සාහ කරනවා ප්‍රැක්ටිකල් වීඩියෝස් පුළුවන් තරම් ඉක්මනට ගේන්න. අර මං කිව්වා වගේ වීඩියෝ එකට මොඩල් කෙනෙක් පෙනී ඉන්න කෙනෙක් සහ ඒ කියන්නේ මොඩල් කෙනෙක්ම වෙන්න ඕන දැන් ඊළඟට හිතන්න එපා මම වීඩියෝ කරාට පස්සේ ආපහු මේ ඉන්නේ මොඩල් කෙනෙක් නෙමෙයි කියලා මොඩල් කෙනෙක් කියලා මම අදහස් කරන්නේ සබ්ජෙක්ට් එකක්. ඉතින් එහෙමනම් ආයෙ කියන්නම් බොහොම ස්තුතියි මේ වීඩියෝත් එක්ක මේ වීඩියෝ එක වීඩියෝ අප්ලෝඩ් නොකරන කාලෙත් වීඩියෝ ගැන අහහා රැඳී සිටියට. ඉතින් ඉක්මනට හමුමු ඊළඟ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම් පරිස්සමෙන් ඉන්න.